මම පෙරේදත් කතා කරානේ මම අද කතා කරා අහන්න ප්‍රශ්න කොහොමද ජාතිසංගමයේ තෝමා මැතිවරණය දැන් පවත්වයිද මොකක් වෙයිද ඔබතුමාලා නාමෝජනත් බාර දෙනවද මැතිවරණය පවත්වනවද නැද්ද කියලා අපිට කියන්න ඕනේ මැතිවරණ කොමසාරිස් තුමා ඇතුළු ඒ කොමිසම් සභාව පක්ෂයක් වශයෙන් උත් රාජ්‍යත් සමග ජනතාවට තියෙන ප්‍රශ්න මග හරින්න නැවත රට ගොඩනගන්න එකතු වෙලා වැඩ කටයුතු කරන සෙලුම පක්ෂත් එක්ක එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා යම් ප්‍රදේශවල අපි එක්සත් ජාතික පක්ෂය වශයෙන් යනවා අනිකුත් ප්‍රදේශවල අපි ස්වාධීන ලකුණු උඩ ඒ මැතිවරණයට ඉදිරිපත් වෙනවා අපේ ලයිස්තු ශක්තිමත් ලයිස්තු මේ මැතිවරණයට ඉදිරිපත් කරන ලයිස්තුවල පළපුරුද්ද තියෙන අපේක්ෂකයිනා වගේම නවක අපේක්ෂක විශාල ප්‍රමාණයක් අපි ඉදිරිපත් කළා තියෙනවා ඒ සියලු දෙනාගේ අපි තේරීම් කටයුතු කරේ මේ ආර්ථික ගැටලුවත් සමග රට නැවත අලුත් වැඩසටහනක් එක ගොඩනගනකොට ඒ වැඩසටහනට ශක්තිය දෙන්න පුළුවන් මන්ත්‍රී සභාවක් පත් කරගන්න අවශ්‍ය කණ්ඩායමක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. කොළඹ නගරාධිපතිගේ කවුද පත් කරන්නේ? ඒක පක්ෂෙන් තීන්දු කරනවා. අපි කොළඹ නගර සභාවට අපි ඉදිරිපත් වෙන්නේ මම කියපු ආකාරයට එක්සත් ජාතික පක්ෂ ලකුණෙන්. නමුත් ඒ කණ්ඩායමේ ඉන්නවා රජයට සහ රට ගොඩනගන්න මේ අවස්ථාවේදී සහාය වෙන පක්ෂ කීපයක්ම. ඒ සියලු පක්ෂ එකතු වෙන්න ඕනේ. නමුත් අපේ හිටපු නගරාධිපතිතුමිය පළපුරුද්ද තියෙන මන්ත්‍රීවරයා කොළඹ මහනගර සභාවට නායකත්වය දුන්න දීර්ඝ කාලයක් එතුමියත් ඒ ලයිස්තුවේ ඉන්නවා. දැන් සම්මුඛ ජන බලවේගයෙන් මුජිබර් රහමාන් මන්තුමා පාර්ලිමේන්තුවට ඉවත් වෙලා නගරාධිපති ධූරයට ඉල්ලනවා. මේක ඉල්ලනවද? අපි දැන් කොයි විදියට අභියෝගයක් වේද? නාම යෝජනා බාර දුන්නද? අද බාර දෙනවා කියලා. බාර දෙනවා කියලා තියෙනවා. මේක අභියෝගයක් වේද ඔබතුමාට? අපිට ඒක අභියෝගයක් නෙවෙයි. අපි ඇත්තටම රට මේක දේශපාලනය කරන වෙලාවක් නෙවෙයි රටේ. රට දරුණු තැනකට වැටලා තියෙන්නේ. ඒ වගේම ලෝකෙත් විශාල ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. යුක්‍රේන් යුද්ධයත් සමග කෝවිඩ් වසංගතයෙන් පස්සේ ඇති වෙයි කියලා හිතපු ඒ ආර්ථික ප්‍රවාදනය ඇති වුණේ නැහැ. ඒ ගොඩනැගීම ඇති වුණේ නැහැ ලෝකයේ. අපිට ඒ ගොඩනැගීම ලෝකයේ අනෙක් රටවල ප්‍රශ්න තියෙනකොට අපේ ආර්ථික ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා. ඒකද අපේ අපනයන ඒ වගේම අපිට එන්න තියෙන සංචාරකිය ප්‍රමාණය එන්න අපහසු වෙනවා. මොකද ඒ අයගේ ආර්ථිකය ශක්තිමත් නැහැ. ඉතින් එවැනි අවස්ථාවක මේ දේශපාලනය කරන වෙලාවක් නෙවෙයි රටට වැඩ කරන වෙලාවක්. ඒ වගේ වෙලාවක සියලු දෙනා එක විදිහට හිතන්න ඕනේ. අපි මේ රට ගොඩනගන්න හිතන්න ඕනේ. එක එක්කෙනාගේ කකුල් වලින් ඇද ගන්න නෙවෙයි. අපි යන්නේ ඒ ගමනයි යන්නේ. අපි රට හදන අදිෂ්ඨානයෙන් ඉලක්කයට යන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ අභියෝගය බාරගත එතුමා විතරයි. ඒ අවස්ථාවේදී බය නැතුව ඇවිල්ලා ඒ වැඩ කටයුත්ත කරේ. අද ශක්තිමත් රාමුවක් තුළ එක ගොඩනගන්න ෆ්‍රේම්වර්ක් එකක් කියන එක ගොඩනගන්න වැඩ කටයුතු කරනවා. එතනදී මං එදා පැහැදිලි කරා දීර්ඝ ලෙසින් සාදේක් කරන්නේ. නමුත් අද IMF වැඩසටහනට අපි තවත් ළඟා වෙලා තිනවා. ඊයේ ඉන්දියානු විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරා ඔවුන්ගේ එකඟතාවය දීලා තියෙනවා කියලා ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට. ඒ වගේම තව රටවල් අපිට ඒක දෙන්න තියෙනවා. ඒක ළඟදිම ලැබෙයි කියලා අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. එතකොට අපේ ආර්ථිකය ශක්තිමත් වීමේ වැඩසටහන තවත් වේගවත් වෙනවා. ඉතින් ඒ ගමන ගෙනියන මේ රජයට අපිට සහාය දෙනවා ජනතාව ඒ ගැන බුද්ධිමත්ව හිතනවා කියන විශ්වාසය අපිට තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලකවරුන්ට නාම යෝජනා බාර දුන්නද? අපි තාම බාර දෙමින් ඉන්නවා. අද තමයි ඒ බොහෝ ඒවට බාර දෙන්නේ. දැන් බාර දුන්නේ මොකටද? අපි කොළඹ දිස්ත්‍රික්කයේ නාම යෝජනාද බාර දුන්නේ. මම කිහිපයක් බාර දුන්නවා. අපේ නියෝජනායකතුමා බාර දුන්නා. ඒ වගේම අනෙකුත් බලයලත නියෝජිතවරු ඒ ප්‍රදේශවල බාර දුන්නා.